අන්නේ ඉතින් අපි තිස්සමහාරාමේ අපිට බලන්න ඉතුරු වෙලා තියෙන තැන බලන්න යන්න අපි පැස්සේ බලන්න ඉස්සරහ වතුරින් පිරවිලා මට වැඩි වැහලක් නැහැ. අපි ආවට පස්සේ නම් හරියක් නැහැ. ඒ වතුරින් ගහක් ඉන්න තියෙනවා. ඉතින් අපි යන්න හදන්නේ යටාල දලදා වෙහෙර නැත්තම් අලි මහා වෙහෙර බලන්න. අර ගස්වල ඉන්න වවුල්ල ගොඩ වවුල්ල ගොඩ ගියහම කෑ ගහලක් වෙනවා. බලන්න ලස්සන මේ ස්ථානයේ අපි කලින් වීඩියෝ එකේ පෙන්නුවා මේ තියෙන තිස්ස වැව. ඉතින් අපි යන්න ස්ථානය ගැන කිව්වොත් යටාල දලදා වෙහෙර නැත්නම් අලි මහා වෙහෙර. ඒකත් ඓතිහාසික වටිනාකම තියෙන පන්සලක් තිස්සමහාරාමයේ තියෙන. වුණාට වැඩිය සෙනඟ ගැවසෙන්නේ නැති වැඩිය සෙනඟ පැමිණෙන නැති ස්ථානයක්. නමුත් ඒකත් වන්දනාමාන කරන්න පුළුවන්. ලස්සන සුන්දර පරිසරයක් තෙහිටි සුන්දර විහාර ස්ථානයක් කියන්න පුළුවන්. තවදයක් කියන්න ඕනේ මේ විහාරස්ථානයේ ස්ථිර ඡායාරූප ගැනීම සහ මංගල ඡායාරූප ගැනීම වීඩියෝ කිරීමට සේවා කිරීම පවසන්නේ නැහැ. බොහොම කොහොමද කියන්නේ පිළිවෙත් ඇස්සෙන්න ඕන තැනක් විශේෂ අවසරයක් කරන්න තමයි වීඩියෝ එක කරන්නේ. විස්තර නැහැ නේද? අපිට අන්තර්ජාලය මගින් තමයි සොයාගන්න වෙන්නේ පන්සල ගැන විස්තර. Mm.
මේ වතුරට යට වෙලානේ මෙතන. මේක නිකන් කරත්ත රෝදයක් වගේ. විහාරස්ථානයේ ඉදිකරයේ සැලකෙන්නේ
මහානාග යුවරජු විසින් ක්‍රිස්තුපූර්ව 300 සියවසේදී මහානාග යුවරජුගේ බිසවට පුත් කුමාරයෙක් ලැබෙන බව ඉතිහාසය සඳහන් වෙනවාද මෙම ස්ථානයේදී. ඒ හින්දා ඒක සිහිවීම පිණිස තමයි මේ ස්තූපය මෙතනදී කරලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ නම මේ ස්තූපයේ නිදන් කොට තිබෙන නිසා මේක යටාල දලදා විහාර යටාල දලදා ස්තූපය ලෙස නම් කෙරෙනවා. අන්තිමට මේ තියෙන බෝඩ් එකේ දාතිනවා වගේම මම එක ට ගොඩක් ස්තුතියි. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. සවිශේෂ අමතක කිනවා පෙන්නන්න මේ පැත්තේ ඉන්න හුණු හරිම අසාමාන්‍ය හුණු ඉන්නේ සාමාන්‍ය හුණු විදිය. ඒකත් බලලම මේ වීඩියෝ එක බලලා ඉවර කරන්න. අන්තිමට අපි යටාල දලදා වෙහෙරේ සහ මෙයා ජීවිතයේ තේර කරන් ලොකු කියලා හිතෙන්නේ නැහැ. ඒ වුණාට යා සාමාන්‍ය හොන කියලා ගොඩක් ලොකු. අපේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් ස්තුතියි.